අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්ත ගියත් ඇත කිරණ සූදානම් බදත් හිරු රාත්‍රී 7න් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. හිටපු ජනපතිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නැහැ. ජනපති පැවසූ බව කැබිනට් ප්‍රකාශක කියයි. මන්ත්‍රී දුරය යලි ලබා ගැනීම සඳහා සරත් ෆොන්සේකා යොමු කළ පෙත්සම ප්‍රතික්ෂේප වේ. ඉක්මනින් මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසයි. ඝාතනයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂකට වසර 8ක සිර දඬුවම්. පාසල් දරුවන් මද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 138 වෙනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එදී මහත් හරසරින් පිළිගත් ජනාධිපතිවරයාට විද්‍යාලීය පෝතක බාලදක්ෂයන්ගේ විශේෂ උත්තමාචාරයක් පිරිනැමීම විශේෂත්වයක්. යුද්ධයේදී මියගිය විද්‍යාලයේ ආදිශිෂ්‍ය රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විදුහල් පරිසරයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකයේ සඳහා පුෂ්පෝපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් වුණා. අනතුරුව ත්‍යාග ප්‍රදාන උත්සවයට එක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත ත්‍යාග ප්‍රදානය කළා. මෙතර අභාවප්‍රාප්ත ටොනි රණසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ රණසිංහ මහතාගේ කුළුඹ නවය සිරිදම්ම මාවතේ පිහිටි නිවසට පැමිණියා. මැතිවරණයෙන් පසුව සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ඔහු මේ බව සඳහන් කළේ අමාත්‍යංශ කිහිපයක නිලධාරීන් සමග අද පැවැත් වූ සාකච්ඡාවකදී. අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාව සඳහා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු, මුදල්, රාජ්‍ය පරිපාලන සහ සුදේශ කටයුතු සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වී සිටියා. ඊට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මෙම හමුවට එක්ව සිටියා. දවස් 100 වැඩසටහන සාර්ථක කරන්න ගත්‍ය පියවර ගැන ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි. මම ඉන්නේ යුනිටි ඉස්සර එක ආණ්ඩුවක්වත් එහෙම එකක් කළලා තියෙනකල. පාරවල් ගණනාවක් වැඩ කටයුතු ආරම්භ කර දෙන ඡන්ද කාලෙදි මුදල් නැතුව. ජාතික ඉතුරු කිරීමේ බැංකුවෙන් පාරවල් 28ක් හදන්න ගත්ත මුදල් වෙනත් බිල් ගෙවන්නට එදෙව්වා. දැන් අවධානය යොමු කරන්න තියෙන්නේ අවිච්ඡේද මාර්ග ටික අවසන් කරන්න. මුදල් ලබලා දෙන්නේ අවිච්ඡේද වැඩවලට පාරවල් වලට. ඒ මුදල් දොවන්න එපා පරණ බිල් ගෙවන්න. පස්සේ පරණ පෞටිය ගෙවන්න පුළුවන් දැන් හදාගත්ත ඒවා ටික අවසන් කරන්න උවමන. ඒකට ප්‍රමුඛත්වයක් දීලා වැඩ කටයුතු කරන්න. මොකද මේ ඔක්කොම මිශ්‍ර කරොත් දැන් තියෙන පාරවල් ඉවර කරන්න බැරිද? ගමේ පාරවල් ටික ඉවර කරන එකට තමයි අපි බැලු ප්‍රමුඛත්වය දෙන්න. පටන් ගත්ත වැඩ කටයුතු කරන ගමන් අපි වැඩි වැඩියෙන් අධ්‍යාපනයයි සෞඛ්‍යයටයි මුදල් වියදම් කරන්න ඕනේ. සංවර්ධනය විශාල ලෙස පටන් ගන්නවා ඡන්දෙන් පස්සේ. මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරා යන්ත්‍රණයක් ගැන. ඒක අපි ඔක්කොම මහජන නියෝජන සම්බන්ධ කරගෙන දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ මාර්ගයෙන් මේක ක්‍රියාත්මක කරන්න. එතනදී අදහස් කීපයක් ඇවිල්ලා තියෙනවා. අපි තාම තීරණයක් අරගෙන නැහැ. අනික අනාගතේ බලන්න ඕනේ. මේ අමාත්‍යයන් දුන්න පාරවල් හදන්න, මේ ඇමතුමා විමධිගතයන් දුන්න පාසල් හදන්න, මේ කොහොමද දිස්ත්‍රික්කය ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දියුණු කරන්නේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. දවසේ පුවත කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පෙරවරුවේ නාරායන් පිට පිහිටි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙම ව්‍යාපෘතිය වරාය අධිකාරියෙන් ඉවත් කළා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට ඒ වගේම පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරුවක් වහාම ආරම්භ කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා දීමටත් එම කාර්ය නිම කිරීම පසු අදාළ ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීමක් පිණිසත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත කළා.
හිටපු ජනාධිපතිවරයාට එළඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීමට අවස්ථාවක් දෙන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ජනාධිපතිව යම් ස්ථාවරයක හිටියා මහින්ද රාජපක්ෂ කියන්නේ. ඒ වුණ ස්ථාවරේ ඉඳලා තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඊයේ ඇවිල්ලා ඒ කට්ටිය ඉල්ලුවා නොමිනේෂන්. මොකද ඉස්සෙල්ලා ඉල්ලුවා අගමැතිකම. එතන ඒක අගමැතිකම මම දෙන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලුවා ජාතික ලැයිස්තුව. ජාතික ලැයිස්තුව දෙන්නේ නැහැ. නාම යෝජනා. නාම යෝජනා දෙන්නෙත් නැහැ. හරිනේ? මොනවද දෙන්නේ මේ මන්ත්‍රීකම් කළා, ඇමතිකම් කළා, විපක්ෂ නායකකම් කළා, අගමැතිකම් කළා, ජනාධිපතිකම් කරාට වයි තව මොනවද දෙන්නේ? ඔක්කොම ඒවා දීලානේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු. जग्रहण क्रमोपाय लबा दें ඒක කරන්නේ නැතුව රැස්වීම දුවම හරියන්නේ නැහැ. නමුත් ඔහුට ඕන නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න. ඔතුමාගේ නේද ඔහුට ඕන නම් මන්ත්‍රී. ඒකද පක්ෂයේ තීන්දුව කරන්නේ. මට නම් නිෂේධ දෙනවද කියලා තීන්දුව කරන්නේ පක්ෂය. ඔහුට දෙන්න බැරි මොකද ඔතුමා. මොකද දීලා මේ. මේක ඊට පස්සේ හැම ජනාධිපතිම පටන් අරගෙන ඉන්නේ. ආපහු මන්ත්‍රීලා කමෙන් ආපහු වෙන ජනාධිපති කමෙන්. මේකද ඔහුගේ අපි මේ හදන්නේ නෙල්සන් මැන්ඩෙලාගේ ගමනට අපේ මන්ත්‍රීවරු අපේ දේශපාලඥයන්ග මෙහෙවන්න. එහෙම නැතුව රොබර්ට් මුකාබෙලා කරන්න නෙවෙයි. ඒ සටන මෙහෙවන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අපි ගිහිල්ලා අපි ජයග්‍රහණය කළා මෛත්‍රී යුගයේ දිකටම ගියා. ජාතික ආණ්ඩුවක් එකෙන් පක්ෂකත කරගෙන ඒව ඔක්කොම එතෙන්දිනේ බලන්නේ ඒව ද්විතීයක කරා. මේ අතර එළඹෙන මැතිවරණයේ දැනට පවතින සමානුපාතික ක්‍රමයට පවත්වා ඉන්පසු මැතිවරණ 20 වැනි සංශෝධනයට අනුව පවත්වන ලෙසට අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටද ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශ්ව කිහිපයක් අද කොළඹ ස්ථාන කිහිපයක වෙන් වෙන් වශයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුවා. එෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිසේත් බය නැහැ මැතිවරණයකට යන්න. හැබැයි ඇයි ජනතාවට දුන්න ප්‍රධාන පොරොන්දුවක් හමස් පෙට්ටියට දාලා මැතිවරණයට යන්න. මේක කල්ලිගුත්තු පාර්ලිමේන්තුවක් නෙමෙයි. මේ පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් මාස වෙනකම් පත් කරලා තියෙන මහජනයා. අපි කියන්නේ විශ්ව සම්මත කළ මැතිවරණයකට යමු. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලන් පෙරේරා මහතා දෙක්ුණා. අපි ඔක්කොම සාකච්ඡා කරලා එකඟ වෙන්නා වූ සංශෝධන සහිතව 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනාම සූදානමින් ඉන්නේ. දැන් තියෙන විදිහට අගෝස්තු මාසේ මුල් සතිය විතර වෙනවා 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට. මේ අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නාරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේදීද අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මේ රජය අද රට අරාජික තත්ත්වයකට තල්ලු කරනවා. රටේ සියලුම දේවල් අඩාල වෙලා තියෙනවා. 20 වෙනි සංශෝධනය සම්මත කරන්න පුළුවන් වන්නේ බෞතර රජයට. අනේක මහින්ද රැල්ල දවසෙන් දවස සතියෙන් සතිය වඩ වඩා ශක්තිමත් වෙන බව. ඇස් තියෙන ඕනෑම කෙනෙකුට ඒක සම්පූර්ණයෙන් පැහැදිලි වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා ඊළඟ රැලිය පවත්වනකොට එතුමා වේදිකාවට නගිනවා කියලා. රැල්ලට හේතුව මේකයි. හැම අංශයක්ම අවුලක්. අධ්‍යාපනයේ අවුලක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවුලක් මුළු රටේම සංවර්ධන ව්‍යාපෘති අවුලක් ආරක්ෂා කරමින් සිටි ජනයා ලක්ෂ ගණන් ආරක්ෂා නැති කොටට එකතු වෙනවා කවුරුත් දන්නේ නැති මහා රැල්ලක් ආණ්ඩු විරෝධී මතුවලා තියෙන නිසා තමයි ස්වේච්ඡාවෙන් මේ මහින්ද රාජපක්ෂ පැත්තට ජනයා පොදි බැඳගෙන ඇවිල්ලා සහභාගී වෙන්නේ අපි සියලු දෙනා ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ මේ මහා ජනයාගේ හද ගැස්ම අපිට තේරෙන නිසා මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ පරාජිත කල්ලියක් රජයේ වැඩපිළිවෙල අකරමන්නේ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි. අද සමහර උදවිය ජනවාරි 8 වෙනිදා ජනවර්ම පිළිබඳව වැරදි අර්ථකථන දෙන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ තියෙන මේ ත්‍රිසිදු සුසංයෝගය ඉවරන්නේ නැති පරාජිත කල්ලියක් විසින් මේ රජයේ වැඩපිළිවෙල අකරමන්නේ කරන්න පුළුවන්ද කියලා හැමතිස්සෙම උත්සාහ කරන හැටි අපිට දිනපතාම දකින්න ලැබෙනවා. දැන් විස්ස ගේන හදනකොට විශ්වාසවන්ත යෝජනා ආණ්ඩුවල ගේන හදන්නේ කුමන පතු අරමුණකින්ද කියන එක ඕනෑම කෙනෙකුට අද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයකට බයි විවිධ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක අද මේ රටේ හැම කෙනෙකුටම දැක ගන්න පුළුවන්.
ජනවාරි 8 වෙනිදා ප්‍රතික්ෂේප වෙච්ච උදවිය. ඒගොල්ලෝ කියනවා දැන් ආණ්ඩුව ඒගොල්ලන්ට බාර දෙන්න. ආණ්ඩුව අවශ්‍ය නම් දැන් කලින්ත්තේ මහමැතිවරණයකට ගිහිල්ලා ජනතාවම ලබා ගන්න. විශ්වාසයේ තින්නේ කාටද? විශ්වාසයේ බඳ වෙච්ච අය කවුද කියන එක පැහැදිලිව ජනතාව විසින් තීන්දුව කරන්න. ජනවරමට ගරුකරනු දුන් පොරොන්දු ඉටුකරුණ යන තේමාව මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අදපස්තරුවේ විරුද්ධතා පාගමනක් සංවිධානය කර තිබුණා. ඒ වත්මන් ආණ්ඩුව දුන් මූලික පොරොන්දු කඩ කර ඇති බවට චෝදනා කරමි. අද පස්වරු 3:30ට පමණ පුංචි බරැල්ල මන්සන්ධ්‍යාසලින් ආරම්භ කළ මෙම පාගමන මරදානොස්සේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණියා. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් සම්බන්ධ වුණා. අනුතුරුව කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට පැමිණි විරුද්ධතාකරුවන් එහිදී විරුද්ධතාවයේ නිරත වුණා. ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂ පාලනේ බිඳවැට්ටුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ජනාධිපති පුටුවේ වාඩි වෙලා තැප තැප ඉඳ නෙවෙයි අද මොකද්ද වෙලා තිබෙන්නේ අපේ රට මහ පරිමාණ වංචා දූෂණ හවුල්ුණයි නිදල්ලේ ජනවාරි මාසයේ 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට බලය දුන්නේ මොකටද මේ රටේ මහ ජනගේ දේපල කෝටි ප්‍රකොට ගණන් හොරකම් කරපු කෝටි ප්‍රකොට ගණන් නාස්ති කරපු පවුලටත් පවුලවට ඉදපු කල්ලියටත් දඬුවම් දෙන්න අදේ දඬුවම් දෙන්නේ නැහැ අද මොකද වෙලා තියෙන්නේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඩොලරය 140 ලියට කිට්ටු කරලා තිබෙනවා පරිප්පු වල මිල සුදුළු උණු වල මිල කොත්තමල්ලි වල මිල ඇතුළු සෑම භාණ්ඩකම මිල 100%කට වඩා වැඩි ප්‍රමාණකින් ඉහළ යනවා දැන් මොකද සිදුවලා තිබෙන්නේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ කියනවා තවදුරටත් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න විදියක් නැහැ කියලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අද රටේ අරාජිකත්වයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ලා තිබෙනවා අපි අනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් තවදුරටත් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න මොකටද ඒ නිසා ජනතාවට අලුත් ජනවරම සඳහා දොරටු විවෘත කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොරගල් ඇහිඳිනවා අද සිද්ධවලා තියෙන මොකද්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයතුලේ තමන්ගේ බලය තහවුරු කරගන්න ජනාධිපතිකම උපයෝග කරගන්න ඕන කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයතුලේ තමන්ගේ බලය තහවුරු කරගන්න පාර්ලිමේන්තුව කාලය ඇදලා දාන්න ඕන කියලා අර පැත්තෙන් ජනතාව ජනවාරි මාස 8 වෙනිදා පරාජය පත් කරනලද රාජපක්ෂ පිල්ලිය යලි දේශපාලන කරලියට අවතීර්ණ වෙමින් තිබෙනවා මේ තත්වය මුළුමනින්ම ආණ්ඩුව වගකී යුතුයි ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ජනාධිපති මෛත්‍රීපාල ගත යුතුයි රජයේ දිනසියේ වැඩපිළිවෙල මගින් ජනතා අපේක්ෂා සුන් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයකදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඇඟලුම් කම්හල් කිහිපයක ප්‍රධානීන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අතර හමුවක් ඊයේ කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්තුණා. මේ රට සංවර්ධනය කරන වේගෙන් මේවා සංවර්ධනය වෙනකොට මේ විරුද්ධ පක්ෂයට ඕන වුණා මඩ ගහන. මේකට මොකද්ද කරන්නේ උත්තරේ? මිනිස්සුත් කියන්නේ මේ පාරවල් එපයි කියලා. කාපට් පාර එපයි කියලා කියනවා. මිනිස්සු පිළිගන්නේ නැහැ. පාලම හදනවට එපයි කියන්නේ බෑ. එහෙනම් වඩාත්ම ලේසි මොකද්ද? මේ සංවර්ධනයේදී පහර ගන්න. මේකෙන් හම්බ කරා. මේකෙන් ගැව්වා කොමිස්. මේ කොමිස් හින්දා තමයි මේ වැඩ කරන්නේ. ඒක තුල ඇති වෙන්නේ මොකද්ද? ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔවුන්ගේ හිත තුලින් ඈත් කරා. ඉතින් අපි සූක්ෂම වෙන්න. මේක විතරක් කතා කරා හොරා 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 මේක තමයි වෙබ්සයිට් එකේ ගියේ මේක තමයි Facebook එකේ දැම්මේ මේක තමයි හැම රැස්වීමකදීම කිව්වේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යලි ලබා දෙන ලෙස ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම අද අභ්‍යාචන අධිකරණය නිෂ්ප්‍රභ කළා ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම විභාග කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බව පවසමින් පෙත්සම කැඳවුවේ විජිත් මලල්ගොඩ සහ HCA මඩවල යන අභ්‍යාචනාධිකරණ දීපුද්ගල විනිසුරු මඩුල් හමුවේ. පෙත්සමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටියේ ජයන්ත කැටගොඩ මහතාට හිමි වූ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙසට රිට් ආඥාවක් අදාළ බලධාරීන්ට නිකුත් කරන ලෙසයි. කෙසේ වෙතත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ ජනාධිපති සමාව හිමි වූ පුද්ගලයෙකුට සිය පාර්ලිමේන්තු අසුන යලි පිරිනැමීම පිළිබඳව මැතිවරණ පනතේ හෝ ආණුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවයි. ඒ හේතුවෙන් පෙත්සම නිෂ්ප්‍රභ කරන බව විනිසුරුවරුන් දැනුම් දුන්නා. එදී පෙත්සම් කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස් ශ්‍රීකාන්ත මහතා ඉල්ලීමක් කළේ නීතිමය ප්‍රශ්නයක් මතුව ඇති බැවින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳව නඩු වාර්තාවේ සඳහන් කරන ලෙසයි.
ඊට එකඟ වෙමින් විනිසුරු මඩුල පෙත්සම්කාර ෆොන්සේකා මහතාට නියෝග කළේ වගඋත්තර කරුවන් 8 දෙනාට රුපියල් 55,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරඟ වදමින් මනාප ඡන්ද 98,456ක් ලබා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. කෙසේ වෙතත් පසුගිය රජයේ සමයේදී වසර 3ක සිර දනුවමක් නියම කිරීමෙන් පසු එම පාර්ලිමේන්තු අසුන ෆොන්සේකා මහතාට අහිමි වූ අතර එම හිස්තැන පෙරවීමට අවස්ථාව හිමි වූයේ මනාප ලැයිස්තුවේ ඉන්පසුව සිටි අපේක්ෂකයාටයි. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා එම පාර්ලිමේන්තු අසුන ප්‍රතික්ෂේප කළ අතර එහෙතුෙන් එම ස්ථානයට පත් වූයේ මනාප 20,193ක් ලැබූ ජයන්ත කැටගොඩ මහතායි. සතුරු වෙනවාද අධිකරණයෙන් දීපු තීන්දුව ගැන සාධාරණ තීන්දුවක් ලැබලා දීලා තිබුණා. අධිකරණයට ඉස්සනම ගෞරව කරනවා අපි. ආණ්ඩුක ව්‍යවස්ථා අනුකූලව ඒ ගත්ත තීන්දුව පිළිගන්නවා. කොළඹ අපරාධ කොටහසේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන්ද සිල්වා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පානදුර මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 8ක සිර දඬුවම් නියම කළා. ඒ 1990 වසරේදී හොරණ පොලිසිය අපරාධාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සිටියේදී වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළේ පානදුර මහාධිකරණ විනිසුරු ඒ මිසෙඩ් රසී මහතා විසින්. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ රණසිංහ මහතාගේ කොළඹ නවයේ සිරිදම්ම මවතේ පිහිටි නිවසට පැමිණියා. දෙහිවල දුම්රියපුල පාරේ ප්‍රදේශවාසී පාසල් සිසුන් දහසකට පාසල් පොත් හා උපකරණ බෙදා දීම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැතුණා. එහිදී පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරක නිරත වීමටද මන්ත්‍රීවරයා අමතක කළේ නැහැ. පොලිස් මූල අපරාධ විමර්ශන ඒකකයේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හිටපු අමාත්‍යවරුන් වන ජීඑල්පීඩිස් දිනේෂ් ගුණවර්ධන, බන්දුළු ගුණවර්ධන ඇතුළු පිරිසක් අද පොලිස්පතිවරයා හමු වුණා. මහපොළ ශිෂ්‍යාධාරයේ රුපියල් 5000 දක්වා ඉහළ දමන්නේ ඉල්ලා අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද දහවල් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට අනුරාධපුර නගරය දක්වා විරෝධතාපා ගමනක නිරත වුණා. අහුංගල්ල පොලිස් වසමට අයත් ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී ගෙල කබා ඝාතනය කළ කාන්තාවකගේ මලසිරුරක් පොලිසිය සොයාගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් නැගේ සැමියා සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ එක් දරුමමක්. අමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ කතෝලික දේවස්ථානයකට එල්ලූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි කළු ජාතිකයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ සුදු ජාතිකයෙකු බවයි. ඇමරිකාවේ දකුණු කැරොලිනාහි අප්‍රිකානු සම්භවයක් සහිත කළු ජාතිකයන් පවත්වාගෙන ගිය එමානුවෙල් මෙතොදිස්ත දේවස්ථානයට ඊයේ සවස මෙම ප්‍රහාරය එල්ල වුණා. වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතරට පල්ලියේ ප්‍රධාන පියතුමා ද ඇතුළත්. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. කළු ජාතිකයන් ඉලක්ක කර සුදු ජාතිකයෙකු විසින් සිදු කළ මෙම ප්‍රහාරය දරුණු අපරාධයක් ලෙසට සලකා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය කාල සීමාවේදී ඇමරිකාවේ ප්‍රාන්ත රැසකින් වර්ණවාදී ගැටුම් වාර්තා වූ අතර ඉන් බහුතරය සුදු ජාතික පොලිස් නිලධාරීන් ගින් නිරායුධ කළු ජාතිකයන්ද සිදු වූ හිරිහැරයි. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මේ තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ගාලු ක්‍රීඩාංගණයේ ආශ්‍රිත ප්‍රදේශයට ඊයේ පැවති වර්ෂාව හේතුවෙන් අද උදෑසන නියමිත වේලාවට තරගය ආරම්භ කරන්නට හැකි වුණේ නැහැ. පෙරවරු 10:30ට ක්‍රීඩාංගණය නිරීක්ෂණය කළ විනිසුරුවන් තීරණය කළේ යලි පෙරවරු 11ට ක්‍රීඩාංගණයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමටයි. එහිදී ඔවුන් තරඟයේ අද මධ්‍යාහන 12ට ආරම්භ කරන්නට තීරණය කළා. කාසිය වාසිය උරුකා බැලූ අවස්ථාවේදී මිස් බවුල්හක් එහි වාසිය තමන් සතු කරගත්තා. ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. කෞෂාල් සිල්වා සමගින් දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා.
එක්ලොකුණක් ලබා සිටීදී දිමුද්දවා ගැනීමට තිබූ පහසු අවස්ථාවක් වහ ප්‍රියා සතින් ගිලිහි ගියේ එම අවස්ථාවේදී වහ පියවූ පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් එමෙන්ම ලකුණු 6ක් ලබා සිටියේදී වහ බ්‍රියාස්ගේ පන්දුවකට කෞෂල් ලබා දුන් පහසුඩු පන්දුවක් යශී රිෂාතින් ගිලිහි ගියා කෙසේ වත් තම උත්සාහයත් නොහල වහබ් මුළු ලකුණු සංඛ්‍යාව 30ක් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල තවා ගත්තා ඒ ලකුණු 21ක් ලබා සිටි දිමුත් කරුණාරත්න ක්‍රීඩාගාරයට හරවා යවමින් ලද වාසියෙන් උපරිම පළනලාගත් කෞෂල් සිල්වා අද 108 වන ටෙස්ට් අර්ධශතකය වාර්තා කළා කෞෂල්ට අනගි සහායක් ලබා දුන් සංඝකාර අද වාර්තා කළේ 152 වන ටෙස්ට් අර්ධශතකයයි ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 112ක් එක්කලා සංඝකාර ලකුණු 50ක් ලබා සිටියේදී වහ ප්‍රියාස්ගේ පන්දුවක් අමුවේ දෙවි ගියා අනුතරුව පිටිටිපේ විසි ලහිරු තිරිමානට වැඩි වේලා පිටිය රැඳී සිටින්නට මොහමඩ් හෆීස් ඉඩ ලබා දුන්නේ නැහැ ලකුණු 8ක් ලබා සිටි තිරිමාන දෙවි ගියේ හෆීස්ගේ 53 ටෙස්ට් කඩුල්ල ලෙස අයහපත් ආලෝකය නිසා අද දිනියට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකින් සිය පළමු ඉනිමස් සඳහා කඩුලු 3ක් දැවි ලකුණු 178ක් ලබාගෙන සිටියා. කෞෂාල් සිල්වා නොදවි ලකුණු 80යි. ඇන්ජලෝ මැතිව්ස් නොදවි ලකුණු 10යි. සූදානම් හිරු රාත්‍රියේ 7න් සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත දැන ගන්න ඔබේ චංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රෝටි SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:00 ට. අයිබෝවන්.